සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන මෙලව ජීවිතය යහපත් කරගන්නත් යහපත් වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව
ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් ඔබේ ජීවිත කාලය තුළ ඔබ මෙතෙක් සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාලියේ බික්කු කියන වර්ගයේ සඳහන් වෙන 23 වෙනි ගාථා රත්නය. සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළි. සුමන සාමණේරයන් වහන්සේ මූලික කරගෙනයි මේ ගාථා රත්නයේ දේශනා කෙරෙන්නේ. පින්නතුනි මේ ගාථා රත්නයෙන් හෙළි කෙරෙන ධර්ම කාරණාව ටිකක් දීර්ඝව සාකච්ඡා කළ යුතු, ජීවිතයට බොහෝ අරුත් එකතු කරගත හැකි නිධාන කතාවකින් යුක්ත ධර්ම කාරණාවක් මේ ගාථා රත්නයේ තුලින් පැහැදිලි කෙරෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ගාථා රත්නයේ තමයි යෝ හවේ දහරෝ බික්කු යුංජති බුද්ධ ශාසනේ සෝ ඉමං ලෝකං පභාසීති අබ්බා මුත්තෝව චන්දිමා. ඒක සරල තේරුම තමයි පින්නතුනි, මේ බුදු සසුනේ යෙදී වාසය කරන ලදරු පැවිද්දාද මේ ලෝකේ මනාව බබලන්නේය කියන අර්ථය. පින්නතුනි, පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ බොහෝම ධනවත්, එතරම් ප්‍රසිද්ධියක් නැති තරුණයෙක් ජීවත් වුණා. මේ අප්‍රසිද්ධ තරුණයා නිතර නිතර බුදුන් දකින්න ගියා, නිතර නිතර ධර්ම ශ්‍රවණේ කරන්න ගියා. එහෙම ධර්ම ශ්‍රවණේ කරන්න ගිය එක දවසක මොහුට දකින්න ලැබුණා පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනයේ එක භික්ෂූන් වහන්සේ නමකට දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ප්‍රදාන කරනවා. ඒ කාරණාවෙන් බොහෝම ප්‍රීතියට පත්වෙච්ච මේ තරුණයා කල්පනා කළා, අනේ සම්මා සම්බුද්ධ ශාසනයක මටත් මේ වාගේ උතුම් තානාන්තරයක් ලෞතුරා බුදු කෙනෙකුගෙන් ලබන්න තියෙනවා නම් ඒක මං ලබන කොයිතරම් වාසනාවක්ද කියලා. එහෙම කල්පනා කරලා බණ අහන්න ආපු පිරිස සියලු දෙනාම ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ තරුණයා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා, තමන්ගේ නිවසින් භික්ෂු මහා සංඝයාත් එක්ක දන් වළඳන්න වඩින්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ අනුග්‍රහය ලැබෙනවා. මොකද පින්නතුනි ශ්‍රද්ධාවන්තයන්ට, පුණ්‍යවන්තයන්ට විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේලා පිහිට වෙනවනි. ඒ නිසා අවස්ථාව ලැබෙනවා ඔහුට දන් දෙන්න. දානේ සූදානම් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම කරවලා මනාව සකසලා පිළියෙල කරගත්ත දාන වස්තුවක් මහා සංඝරුවන උදෙසා භාග්‍යතුන් වහන්සේ ප්‍රධානව පූජ කළා. දම් පූජා කරලා අවසානයේ මේ තරුණයා නැවත භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටම අනුග්‍රහ කරන සීක්වා. තවත් දවස් 6 එක දිගට මගෙන් දානි පිළිගන්නා සීක්වා. 7 දවසක් සඳහා මට අනුග්‍රහ කරන්න කියලා. ඒ ආරාධනාවත් පිළිගත්තා.
පිනතුනි මේවා හරි විශේෂ කාරණා. අපිට නිකන් සාමාන්‍ය කාරණා වහගෙන ඉන්නවා විතරනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ කොයිතරම් දුර්ලභවද පහළ වෙන්නේ. බුද්ධපාදෝච දුර්ලභා. ඒ තරම් දුර්ලභ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දුර්ලභ බව විතරද? මිනිසුන්, දෙවියන්, බඹුන් මරුන් සහිත ලෝකේ භාග්‍යතුන් වහන්සේ අභිභවනය කරන්න සමත් කෙනෙක් නැහැනේ කොහෙවත්. ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ සියලු දෙනාම අභිභවනය කළේ. මනුෂ්‍යත්වයේ අග්‍රඵලය විශ්වයේ සියලු දෙනා අභිභවනය කරනවා. ඉතින් මේ ලෝක ධාතුවේ සියලු දෙනාට වඩා ඉහළින් වැඩ ඉන්න මේ ලෝකයේ ඉක්මවල ගියපු ස්වභාව ධර්මයේ ජයග්‍රහණය කරපු විශ්වයට පහළ වෙන අසහාය පුරුෂ රතනය, අසහාය මාණික්‍ය රතනය සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක පුද්ගලයෙකුට අනුග්‍රහ කරමින් හත් දවසක් ඔහුගෙන්ම දානි පිළිගන්නවා කියලා කියනකොට ඒ දන් දෙන දායකයා මොන තරම් පුණ්‍යවන්තයෙක් වෙන්න ඕනේද? ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න ඕනේද? පින්තුනි අනාගත ශාසනයක මුදුන්පත් කරගන්න ප්‍රාර්ථනාවන් නැති එවන් මහා පුණ්‍යවන්තයන්ට විශේෂ අනුග්‍රහ ලැබෙනවා. මොකද ඔහු හිතාගෙන ඉන්නවා මමත් කවදහරි මේ තනතුර බුද්ධාන්තරයක ලබනවා. ඒක ඔහුට ලැබෙනවද නැද්ද? කොයි කාලෙද ලැබෙන්නේ? කොයි විදිහටද ලැබෙන්නේ? මොන නමින්ද ලැබෙන්නේ? කොයි බුද්ධ ශාසනයේද ලැබෙන්නේ? ඒ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසාමයි මේ විශේෂ අනුග්‍රහයන්. එදා ඉඳලා දින 7ක් එක දිගට මේ පුජ්‍යලයාගෙන්ම දන් වැළඳුවා. ඔහුට අනුග්‍රහ කරපු පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය නිමා කරලා බුද්ධ කාලයේ ගෙවුනට පස්සේ ආයු සංස්කාර අත්හැරලා පිරිනිවන් පාවා දාලා යදුන් 7ක් තරං උසට තනිකර රන් සෑයක් භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා ගොඩ නැගුණා. පින්නතුනි දින 7ක් දන් දීපු මේ පුරුෂයා 7 දවස් අවසානයේ භාග්‍යතුන් වහන්සේට මතක් කළා, ස්වාමීනි සක්විති රජ සැප ලබන්න නෙමෙයි, ප්‍රදේශ රාජ සම්පත් ලබන්න නෙමෙයි, සක්‍ර දේවේන්ද්‍ර මහා බ්‍රහ්ම වෙන්න හිතාගෙන නෙමෙයි, මං 7 දවසක් භාග්‍යතුන් වහන්සේට දන් දුන්නේ. ස්වාමීනි මීට දවස් 7ක් ඇවෑමින් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ එක භික්ෂූන් වහන්සේ නමකට දිවස් ලාභීන් අතර අග්‍රස්ථානයේ ප්‍රධානී කළා නේද? අන්න එදා ස්වාමීනි මටත් අදහසක් ඉපදුනා සම්මා සම්බුද්ධ ශාසනයේක එවන් තනතුරක් බුදු කෙනෙකුගෙන් ලබන්න. ඒක මට ලැබෙනවද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කලින් තමයි මම මේ දම් පූජ කළේ. ස්වාමීනි මටත් ඒ තනතුර ලැබෙයිද කියලා ඇහුවා. අනාගත ඥානයේ මෙහෙයවපු පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට සඳහන් කළා තවත් මහා කල්ප ලක්ෂයක් ඇවෑමින් ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ විශ්ව ධාතුවට පහළ වෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අනුරුද්ධ නමින් පැවිදි වෙලා උන්වහන්සේගෙන් ඔය බලාපොරොත්තු වෙන තානාන්තරය ලබන්න ඔබට වාසනාව තියෙනවා කියලා. ප්‍රීතියෙන් පිනා ගියපු මේ තරුණයා එතන ඉඳලා පින්කම් කරන්න පටන් ගත්තේ මේ තානාන්තරය මට හෙට ලැබෙන එකක්,
හෙට දවසේ මේක මුදුන්පත් කරගන්න අද දවසේ කොච්චර දේවල් කළ යුතුද? ආන් එහෙම ක්‍රියාත්මක වෙනවා වාගේ තමයි එක දිගට පිංකම් කරන්න යෙදුනේ. මුලින් සිහිපත් කළා වගේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ රන් සෑයක් ගොඩනැගුණා. ඒ රන් සෑය යදුන් හතක් උසයි. ඒ සෑයේ වැඩ නිමා කළාට පස්සේ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි, දිවස් ලබන්නේ මොන වාගේ පින්කම්ද කරන්න ඕනි කියලා. බුදුරජාණන් වහන්සේ ඔහුට සඳහන් කළා, ඒ සඳහා බොහෝම උපකාර වෙන පූජාවක් තමයි පහම් පූජාව කියලා. ආංගී කාරණාව දැනගත්තට පස්සේ පහන් දහසක් අන්තර්ගත පහන් ගස් දහස් ගණන් හදලා මේ රන් සෑය වටේට පහන් පූජ කළා. ඊට වඩා කුඩා කුඩා පහන් ගස් විශාල වශයෙන් හදලා මේ රන් සෑය වටේට පහන් දැල්ලුවා. තමන්ගේ ජීවිත කාලි පුරාවට ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න පාරමිතාව පූරණය කරගන්න නොයෙක් පින්කම් අතරේ විශේෂයෙන් පහම් පූජාවල් කළා. පින්නතිනි, පහම් පූජාව මේ ශාසනයේ මහා ආනිසංස තියෙන පූජාවක්. ඒකනේ සඳහන් කළේ දීපදෝ හෝති චක්කුදෝ කියලා. පහන් දීමෙන් ඇස් ලැබෙනවා කියලා සඳහන් කළේ. පහනක් පූජා කරනවා කියලා කියන්නේ ඇහක් දුන්නා වගේ වැඩක්. ඉතින් ඒ තෙල් පහන් දල්වන්න පුළුවන්, විදුලි පහන් දල්වන්න පුළුවන්, පන්දන් දල්වන්න පුළුවන්, විදුලි පන්දන් පූජ කරන්න පුළුවන්. මේ සියල්ල අයිති වෙන්නේ පහන් පූජා ගැනීමට. එතකොට මේ පහන් පූජා කිරීම තුළින් ඇස් ලැබෙනවා, පහන් දීමෙන් ඇස් ලැබෙනවා කියලා සඳහන් කළේ පින්නතුනි, අපිට ඇහැ තිබුණට මේ ඇහෙන් රාත්‍රියට ප්‍රයෝජනයක් ගන්න බෑනි. රාත්‍රියට මේ ඇහෙන් පලක් නෑ. මොකද රෑට ඇහැ පේන්නේ නෑ. රාත්‍රියට ඇහෙන් යමක් කරගන්න නම් අපිට ආලෝකයක් ඕනේ. මහ කළුවරේ විදුලි පන්දමක් තියෙනවා නම් බාධාවක් නැතුව ගමනක් යන්න පුළුවන්. රාත්‍රිය උදා වුණාට පස්සේ ආලෝකයක් දැල්ව ගත්තොත් මේ ඇහෙන් තව හුඟක් වැඩ ගන්න පුළුවන්. අන් ඒක නිසා රාත්‍රියට පහන් පූජා කරනවා කියන්නේ ඇස් දෙනවා වගේ වැඩක්. ඉතින් මේ උතුම් තානාන්තරයේ දිවස් ලාභීන් අතර අග්‍රස්ථානයේ ප්‍රාර්ථනා කරගෙන විශාල වශයෙන් පහන් පූජාවල් සිද්ධ කර කර ජීවිතයේ කුසලින් පුරවගත්ත මේ මහ පුණ්‍යවන්තයා මරණින් මත්තේ දෙව්ලොව උප්පත්තිය ලැබුවා. අති දීර්ඝ කාලයක් දිව්‍ය ලෝකේ දිව්‍ය ආයුෂ භුක්ති විඳලා නැවත කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුලොවට ආවා. ඒ බුද්ධ කාලිනුත් බොහෝ පිංකම් කළා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු මහසරණ රන්සෑය, මහත් වූ රන්සෑයක්, යොදුනක් පමණ උසයි ඒ රන්සෑය. ඒ රන්සෑය අරමුණු කරගෙනත් බොහෝ පහම් පූජාවල් කළා. විශේෂයෙන් සඳහන් කරනවා රන් පාත්‍ර හදලා ගිතෙල් පුරවලා උක්කකුරු පිඩක් ඒ මැද තියලා මුවවිටෙන් මුවවිට එයට එකට ගලපලා ගිතෙල් පහන් පූජා කළා කියලා. මේ වගේ සුවිශේෂී පූජාවල් සුපිරිසිදු තෙල් යොදාගෙන සිද්ධ කළා. ඉතාම පිරිසිදු තෙල් තමයි පහන් පූජාවට ගත්තේ. සමහර වෙලාවට නම් අපි දකිනවා
ගෙදර ප්‍රයෝජනයකට ගන්න බැරි අහක දාන තෙල් වර්ගයක් පහන් සඳහා යොදනවා. මුඩු වෙච්ච තෙල්, පරණ වුණ තෙල් ඒව පහන් පත්තු කරන්න ගන්නවා. නමුත් පුණ්‍යවන්තයෝ, ප්‍රඥාවන්තයෝ, ශ්‍රද්ධාවන්තයෝ සුවඳ තෙලින් තමයි පහන් දැල්වේ. සුවඳ තෙල් පහන් පූජාවල්. පහන් දල්වහම පලාතම සුවඳයි. අතින් හිඳගත්ත පොල්තෙල්, ගිතෙල්, තලතෙල්, ඖෂධීයමය වෙච්ච කොහොඹතෙල් මේ වගේ දේවල් විශේෂයෙන් පහන් පූජාවට යෙදුවා. මනාව පිරිසිදු පහන් දැල්ලුවා. රණින් හදපු පහන්. ඊට අමතරව තවත් නොයෙක් පිරිසිදු පහන්. එහෙම කල්පනා කරලා බලහම අපේ පහන් පූජාවල් සමහරලාට කොච්චර දුප්පත්ද කියලා හිතෙනවා. සෑයක් වඳින්න ගියහම, බෝධින් වහන්සේ වඳින්න ගියහම, පොයට පන්සල් ගියහම පන්සල්වල තියෙනවා පහන් වැටවල්. අපි තෙල් තිර අරගෙන යනවා. අපි තියෙන පහන් වැටේ පහන් වලටම එහෙම්මම තෙල් වක් කරලා අපි තිරෙත් ඒකට යොදලා එනවා. හැබැයි ඒක උසස් පූජාවක් කියලා මට හිතෙන්නේ නෑ. සමහර වෙලාවට ඒ පහන බොහෝම අපිරිසිදුයි. කාලයක් තිස්සේ දල්වලා 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 ඒ පහන බොහෝම කළු වෙලා දැලි වැදිලා. අතින් අල්ලන්නේ නෑ අපි. ඇල්ලුවොත් කොළ කෑල්ලකින්. නැත්තං අල්ලන්නෙම නෑ. ඒ තරම් දැලි. නමුත් මේ පහන පූජ කරන්නේ කාටද? දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ සියලු දෙනාම අභිභවනය කළ විශ්ව ධාතුවේ ප්‍රධානියට. එහෙම හිතහම ගැලපෙනවද, සුදුසුද, වටිනවද? සමහරලාට තව කෙනෙක් දාපු පරණ තෙල් උඩට මං ගෙනියන අලුත් තෙල් දාන්න සිද්ධ වෙන්නේ. පහන් තිර දැවිලා දැවිලා අලු පිරිලා, පහන් එළියට ආපු නොයෙක් සත්තු පිලිස්සලා පහනි පිරිලා, ඔවුන් දෙවි දෙවි දුර්ගන්ධය හමනවා. මමත් ඒටම තෙල් යොදලා දල්වලා යනවා. මහත්ඵල නම් නැති වෙයි. නාමිකව පහනක් දැල්ලුවා බවට විතරක් පත් වෙයි. නමුත් මේ කතාවල් වලින් අපිට පේනවා රන් පාත්‍ර හදලා ඒ මත උක්කකුරු පිටක් තියලා පහන් දැල්වලා තියෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ ඇයි ගිතෙල් මත උක්කකුරු තිබ්බේ කියලා. ඉතින් අපිට රන් පාත්‍ර රන් පහන් නැත පිරිසිදු පහනක් දැල්වන්න පුළුවන්. ඔබ දැල්වලා යන අපිරිසිදු පහන දැලි තවරුණ මේ පහන ඔබ නිදාගන්න තැන මේසේ උඩ තියාගන්න කැමතිද? ඔබ හිතලා බලන්න ඕනේ. ඒක ඔබට ඔබේ කාමරයට සුදුසු නැත්තම් ඒක ලෞතුරා භාග්‍යතුන් වහන්සේට කොහොමත් සුදුසු නැහැ කියන එකයි අදහස. ප්‍රඥාවන්තයෝ බොහෝ දේවල් ජීවිතේට මේ කරුණ වලින් එකතු කරගනී කියලයි මේ කරුණ මෙහෙම සිහිපත් කළේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලෙත් මේ වාගේ විවිධාකාර උසස් පින්කම් සිද්ධ කරලා නැවත මෙලවින්චිත වෙලා කාලාන්තරයක් දෙව්ලොව ඉඳලා ආයිත් අපේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් මනුලොවට ආවා. මනුලොව ඇවිල්ලා පිළිසිඳ ගත්තේ ඉතාම දුප්පත් ගෙදරක. ඔහුත් ලොකු මහත් වෙනකොට දිලිඳු ජීවිතයක්මයි ගත කළේ. ඒක අබුද්ධෝත්පාද කාලයක්. සුමන කියලා සිටුවරේ කිටිය මේ කාලේ. සුමන සිටුවරයාගේ මහ ධනස්කන්ධයක් තිබුණා. ඒ ධනස්කන්ධය තුලින් ඔහු බොහෝ සේ දන් දුන්නා. දැන් මනුස්ස ලෝකේ ඉපදිච්ච මේ මහ පුණ්‍යවන්තයා ප්‍රසිද්ධ වුණේ අන්න භාර කියලා. දිලිඳු නිසා
අන්න භාරනම් දුගිය කියල හැඳින්වේ. ජීවන වෘතියක් නෑ. එනිසා සුමන සිටුවරයගේ අස්වයන්ට තනකොල කැපීම ඔහු භාරගත්තා. කුලී වැඩ කරන්නේ. මොනවද කරන්නේ? අස්සයන්ට තනකොළ කපනවා. ආහාර පාන බොහොම හිගයි. පොඩි මුදලයි ලැබෙන්නේ. සුමන සිටුවරයාගේ දන්සැලින් නිතර නිතර ආහාර ගත්ති. එක දවසක් තනකොළ කපන්න යන්න පිටත් වෙලා තමන්ගේ බිරිඳට කියනවා, මටත් එක්ක දන්සැලින් කෑම ගෙනල්ල තියෙන්න. මම යනවා තනකොළ කපන්න. ඔහු දැන් තනකොළ කපාගෙන තනකොළ මිටියත් හිසේ තියාගෙන එනකොට ගන්ධ මාදන පර්වතයේ වැඩ හිටපු උපරිට්ට කියන පසේ බුදුරජාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙලා. උපරිට්ටයන් වහන්සේ කල්පනා කරනවා, අද කාටද පිහිට වෙන්නේ? අන්න බහර දුගියව තමයි දැක්කේ. දුගියට පිහිට වෙන්න ඕනේ. අද උපකාර ලබන්න ඔහු ආසනාවන්තයි පුණ්‍යවන්තයි. කෝ අන්න බාරය? අන්න බාර තනකොළ කපන්න ගිහිල්ලා. අන්න බාර තනකොළ කපාගෙන මගට බහිනකං බලාගෙන හිටපු භාග්‍යතුන් වහන්සේ අන්න බාර තමන්ගේ නිවසට ආසන්න වෙනකොට අහසින්ම වැඩම කරලා අන්න බාරගේ නිවසේ මිදුලේ හිටගත්තා. පින්නතුනි, අන්න බාර දුර තියාම දැක්ක පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගෙදර ළඟ වැඩ ඉන්නවා. පයික් මං කළා. තනකොළ මිටිය පසෙකට දැම්ම. බුදුරජාණන් වහන්සේ ළඟට දිවගෙන ගියා. පසඟ පිහිටවල පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එහෙම වන්දනා කරලා භාගිතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, දානි ලැබුණද? උන්වහන්සේ සඳහන් කරනවා, ලැබෙයි පුතේ කියලා. ස්වාමීනි, කාල වේලාව ඉක්ම ගිහිල්ලයි තියෙන්නේ. ඒක නිසා දානි ටිකක් පිළිගන්වන්න, මට අවස්ථාවක් ලැබෙයි. ඉක්මනට කතා කළා බිරිඳට. ඇගෙන් අහනවා, මගේ ආහාර කොටස තියෙනවද? ඇයි කියනවා, තියෙනවා. වහාම ගෙට ගියා. ආහාර කොටස ගෙන්න ගත්තා. බුදුරජාණන් වහන්සේට පිළිගැන්වුවා. පිළිගන්වලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, මෙවන් මොහොතක මේ ආහාරයේ පූජා කරපු පිණින් නිවන් දක්නා ජාති දක්වා මේ සංසාරේ නැවත කවදාවත් නෑ බෑ කියන වචනයක් නම් මට අහන්න නොලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනාව කරහම පසේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා, ඒසේම වේවා, ඔබේ පැතුම් මුදුන්පත් වේවා. උන්වහන්සේ දානි ටිකක් අරගෙන ගන්ධමාදන පර්වතයට අහසින්ම වැඩියා. අන්න බාරට පුදුම සතුටුයි. පින්නතුනි, අන්න බාරයන්ගේ මේ දානේ දිහා බලාගෙන හිටියා සුමන සිටුවරයාගේ සේතච්චත්‍රයේ හිටපු දෙවියා. මේ අති උදාරතර වූ දම් පූජාව දැකලා මේ දෙවිය තුන් වතාවක් සාදුකාර පැවැත්තුවා. මේ වෙලාවේ සුමන සිටුවරය අහනවා, කවුද ඔය සාදු කියන්නේ? දෙවිය කියනවා, ඔබේ සේචත්‍රයේ ඉන්න දෙවිය මම. අහනවා, ඔබ අද විතරද මන් දන් දෙනවා දැක්කේ? මීට කලින් මන් දන් දෙනවා දැක්කේ නැද්ද? අද විතරද දැකලා සාදු කියන්නේ කියලා. සඳහන් කළා සුමන සිටුවරයාණෙනි, මං ඔබේ දානෙට නෙමෙයි සාදු කිවි. සුමන කල්පනා කළා, එහෙනම් කාගේ දානෙටද සාදු කිවි?
මට වඩා උසස් විදිහට කවුද දන් දෙන්නේ මේ නගරේ? සුමන සිටුවරයා අහනවා, එහෙනම් කාටද සාදු කිවි? කාගේ දානෙටද සාදු කිවි? මොහතකට කලින් අන්න භාර නම් දුගියා උපරිට්ට පසේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ කෑම පත පූජා කරලා දුන්න දානෙටයි සාදු කිවි. සුමන සිටුවරයා කල්පනා කරනවා, මෙතෙක් කල් දන් දීලත් මට බැරි වුණා දෙවියන් ලව්ව සාදු කියව ගන්න. නමුත් අන්න භාරයා තමන් දුන්න පළවෙනි දානෙම දෙවියන් ලව්ව සාදු කියව ගත්තා. අන්න භාරට එන්න කියලා පණිවිඩයක් යවුවා. පණිවිඩයක් යවලා කියනවා අන්න භාරය, ඔබ අද දානයක් දුන්නද? එහෙමයි සිටුතුමනි, උපරිට්ට පසේ බුදුරජාණන් වහන්සේට මං අද දම් පූජ කළා. උඹ රැස් කරගත්ත ඒ පින මට දෙන්න කියලා කිව්වා. ඒ වෙනුවෙන් මම කහවණුවක් උඹට දෙන්නම් කිව්වා. සඳහන් කළා, සිටුතුමනි මගේ පින්කම විකුණන්නේ නැහැ කියලා. කහවණු දෙකක් තුනක් හතරක් පහක් වැඩි වෙලා ඒක කහවණු දහසක් බවට පත් වුණා. අන්න බහර කියනවා, කහවණු දහසකටවත් මගේ දානේ දෙන්නේ නැහැ. ඒ පින මම විකුණන්නේ නැහැ කියලා. ඊට පස්සේ සුමන සිටුවරයා කියනවා, එහෙනම් ඒ පින මටත් අනුමෝදන් කරන්න කියලා. අන්න බහර දුවගෙනම ගියා ගන්ධමාදන පර්වතයට. බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණා. මුණ ගැහිලා අහනවා, ස්වාමීනි මං අද දවල් දන් දීලා ලබාගත් කුසලය සුමන සිටුවරයත් ඉල්ලනවා. ස්වාමීනි මං පින් දෙන්නද? පින් දුන්නහම මට පින් නැතුව යනවද? සඳහන් කළා නෑ පුතේ, මේ උපමාව තේරුම් ගන්න කියලා. එක ගමක පහනක් දැල්වලා තව පහන් 100ක් විතර. ඒ පහනෙන් දැල්වගෙන යනවා මිනිස්සු. ඒ පහමුල් පහනෙන් පහන් 100ක් දැල්වුවහම තවත් තැන්වල පහන් 100ක් දැල්වෙනවා මිසක් පළවෙනි පහනේ ආලෝකය අඩු වෙලාද කියලා ඇහුවා. නෑ ස්වාමීනි. එහෙනම් පුතේ, උඹේ පින කී දෙනෙකුට අනුමෝදන් කළත් පින් දෙන්න දෙන්න ඔබට පින් වැඩි වෙනවා මිසක් පින් අඩු වෙන්නේ නැහැ කියලා. අන්න බාර බොහොම සතුටින් භාග්‍යතුන් වහන්සේට වැඳලා සිටු ගෙදර කීවා, සිට ගිහිල්ලා කීවා, සිටුතුමනි අනුමෝදන් වෙන්න මගේ පින. සිටුතුමා සල්ලි දුන්නා, මේක පින් දෙනවට නෙමෙයි මම සල්ලි දෙන්නේ, මගේ සන්තෝෂයට මේ සල්ලි දෙන්නේ. ඒ කහවණු දහසක් දීලා අන්න බාරගේ පින අනුමෝදන් වෙලා අන්න බාරට තමන්ගේ කඩපිලක් පෙන්නලා කියනවා, අදින් පස්සේ ඔබ තනකොළ කපන්න සුදුසු නෑ කියලා මම හිතනවා. එහෙම වෙහෙසෙන්න සුදුසු පුද්ගලයෙක් නෙමෙයි ඔබ. අන්න අර කඩපිලි නිවහනක් ගොඩනගාගෙන ජීවත් වෙන්න. එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය යම් දෙයක් තියෙනවද? ඒ ඕනම දෙයක් මාලිගාවෙන් අරන් යන්න කියලා. හැන්දෑ වෙනකොට රටේ රජුරුවන්ට ආරංචි වෙලා අන්න භාරගේ දානියනේ. රජුරු අන්න භාර ගෙන්න ගත්තා. රජුරු අන්න භාරගේ පින අනුමෝදන් වුණා. රජුරුවත් පින් අනුමෝදන් වෙලා අන්න භාරට ගොඩාක් සැලකුවා. ඒ විතරක් නෙමෙයි, එදා රජුරු අන්න භාරට සිටු තනතුරක් දුන්නා. දැන් අන්න භාර සිටුවරෙක්. සමාධියෙන් අවදි වෙච්ච බුදුරජාණන් වහන්සේට දන් දීලා අන්න භාර ලබාගත් කුසලයේ ඒ කුසලයේ ඔහුගේ සාංසාරික ජීවිතේ කොයිතරම් සුවපත් කරයිද? දන් දුන්න වෙලාවෙ ඉඳලා ඒ කුසලයේ ඔහුව සුවපත් කරනවා. අන්න භාර සිටුවරයා සුමන සිටුවරයත් එක්ක බොහොම සහයෝගයෙන් සිටුවරයත් රජුත් දුන්න ධනයත් අරගෙන අලුත් මාලිගා ගොඩනගාගෙන අතිශය දීර්ඝ කාලයක් පින්කම් කළා.
බොහෝසේ පින් කර කර තමන්ගේ ජීවිතයේ පිනෙන් පුරවගත්තා. ඒ ජීවිතෙන් නැවත පින් පුරවගත්ත අන්න භාරය මරණින් මත්තේ සුගතිය උප්පත්තිය ලැබුවා. පින්නතුනි අන්න භාරය නැවත බොහෝ කාලයක් දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් භුක්ති විඳා. අපේ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් නික්මිලා මනුලොව උප්පත්තිය ලැබුවට පස්සේ මේ කාලේ අමිතෝදන ශාක්‍යයන්ගේ පුතා බවට පත් වෙලා, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සුළු පියාණන්, අමිතෝදන ශාක්‍ය කියලා කියන්නේ සුද්ධෝදන මහරජුරුවන්ගේ සහෝදර පිරිස අමිතෝදන නැත්නම් සුද්ධෝදන, අමිතෝදන, දෝතෝදන, ඕතෝදන, මිතෝදන, ඕදන පරපුරක්. ඕදන කියලා කියන්නේ බත්වලට. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ පියාණන්, ඒ වගේම ශාක්‍ය පරපුර සියලු දෙනාම විශේෂයෙන් කුෂිකර්මාන්තය මූලික කරගෙන තමයි ජීවන රටාව අරන්ගේ. සුද්ධෝදන පිරිසිදු බත් ඇත්තා, අමිතෝදන බොහෝ බත් ඇත්තා. මේ ආදි වශයෙන් තමයි මේ නංවල තේරුම් තියෙන්නේ. එහෙමනම් අමිතෝදන ශාක්‍යයන්ගේ බාලපුතා මහානාම ශාක්‍යයන්ගේ බාල සහෝදරය වෙලා නැවත මනුස්ස ලෝකෙ උප්පත්තිය ලැබුවා. ඉතාලා බාල කාලේ බොහොම කෙලි දෙලින් හැදිල වැඩිලා දුවල පැනල ඇවිදලා සෙල්ලම් කරන කාලි තමන්ගේ වයසේ අනික් දරුවොත් එක්ක බොහෝම කැමති සෙල්ලම් කරන්න. මේ කාලේ නම අනුරුද්ධ. අනුරුද්ධ කුමාරයා නිතරම සෙල්ලම් කරන්න ගියහම පින්නතේ සඳහන් කරනවා ගුල කෙලියට යනවා කියලා. වචනේ තේරුම නම් මේ කාලේ දන්නේ. මේ ගුල කෙලියට ගියහම නිතරම ඔට්ටුවට තමයි සෙල්ලම් කරන්නේ. ඔට්ටුවට යොදන්නෙම කැවුම්. ඉතින් කැවුම් පරාදයි. ඔට්ටුව පරාදයි අනුරුද්ධ කුමාරයා. පරදිනකොට අම්මට පණිවිඩයක් යවනවා කැවුම් එවන්න කියලා. එක දවසක් මේ විදිහට පළවෙනි පාර පෙරදිලා කැවුම් එවන්න කියලා පණිවිඩය යවුවා. තමන්ගේ අම්මා සේවකයෙක් අතේ කැවුම් යවුවා. දෙවනි ඔට්ටුවත් පරාදයි නැවත පණිවිඩයක් යවුවා. තුන්වෙනි ඔට්ටුවත් පරාදයි නැවත පණිවිඩයක් යවුවා. තුන් වතාවක් කැවුම් ගෙන්න ගත්තා. තුන් වතාවක්ම කැවුම් ගෙන්නගෙන සියලු දෙනා එකතු වෙලා කැවුම් කෑවා. හතරවෙනි වතාවෙත් ඔට්ටු තියහම හතරවෙනි වතාවත් පරාදයි. හතරවෙනි වතාවත් පරාද වුණහම නැවත වතාවක් ගෙදරට පණිවිඩයක් යවනවා කැවුම් එවන්න කියලා. අම්මා හදාපු කැවුම් ඉවරයි. පණිවිඩයක් යවුවා කැවුම් නෑ කියලා. අනුරුද්ධ කුමාරයා සේවකයා අතේ ආපහු පණිවිඩයක් යවනවා නැත්තම් මට නැති කැවුම් එවන්න කියලා. අම්මා කල්පනා කළා මගේ පුතාට නෑ කියන වචනේ මං කොහොමද පුරුදු කරන්නේ? මගේ පුතාට නෑ කියන වචනේ මම කොහොමද කියලා දෙන්නේ? කහවණු ලක්ෂයක් විතර වටින රන් තලියක් අරගෙන තවත් ඒ වගේම තලියකින් වහලා
සේවකයාගේ අතර දෙනවා. පුතේ ගිහිල්ලා මේක දෙන්න. මේක ඇරලා බලහම ඇතුලේ කැවුම් නැහෙනේ. එතකොටවත් මගේ පුතා දැනගනි නෑ කියන්නේ මොකද්ද කියලා. එහෙම කියහම දැන් රන්තලි අතේ තියාගෙන යනවා. තරමක් දුර සේවකයා යනකොට මේක දැනගත්ත නගර ආරක්ෂක දෙවියෝ කල්පනා කළා, අන්න බහර දුගියා. උපරිට්ට පසේ බුදුරජාණන් වහන්සේට දන් දුන්න කාලේ එක ප්‍රාර්ථනාවක් කළා. මින් මතු නිවන් දක්නා ජාති දක්වා. මින් මතු නිවන් දක්නා ජාති දක්වා. නෑ බෑ කියන රළු වචනයක් මට කවදාවත් අහන්න ලැබෙන්න එපා කියලා. අන් ඒ ප්‍රාර්ථනාවට අනුව අද මේ තලිය කැවුම් නෑ කියලා කිව්වොත්, මහ දෙවි රජවරු මේ බව දැනගත්තොත් දේව සභාවේ විසුමක් වෙන්න වෙන්නේ. ඒ නිසා වහාම මේ තලිය කැවුම් වලින් පිරවිය යුතුයි කියලා දිව්‍යමය කැවුම් වලින් රන් තලිය පිරෙව්වා. කැවුම් අරන් යන සේවකයා, තලිය ගෙනියන සේවකයා කුමාරයාගේ ඉදිරියේ තලිය තියලා විවෘත කළා, මෙන්න මේකටයි නෑ කියන්නේ කියලා කියන්නේ. නමුත් හිතට ආපු ඒ වචනේ කියාගන්න ඔහුට හැකියාවක් නෑ. තලිය විවෘත කරනකොට මුළු නගරේම කැවුම් සුවඳින් සුවඳවත් වෙලා පිරිලා ගියා. ඒ සුවඳවත් කැවුම් ගෙඩියක් අරගෙන අනුරුද්ධ කුමාරයා තමන්ගේ දිවේ තියාගත්තා. කැවුම් කෑල්ලක්. පින්නතුනි, කැවුම් කැබැල්ල දිවේ තියනවත් එක්කම අනුරුද්ධ කුමාරයාගේ 700ක් රසනහර අවදි වුණා කියලා කියනවා. ඒ තරම් රසයි. සියලු දෙනාටම කැවුම් බෙදුවා. සියලු දෙනාම කැවුම් කෑවා. අනුරුද්ධ කුමාරයා ගෙදර ගියා. අම්මට කියනවා, අම්මේ මෙච්චර කාලයක් මට ආදරය කළේ නෑ නේද? මට සෙනෙහස තිබුණේ නෑ නේද කියලා. අහනවා, ඇයි? අම්මා කියනවා, මගේ පුතාට මගේ ඇස් දෙක වගේ ආදරෙයිනේ. ඇස් දෙකට වඩා මට ඔබ වටිනවා. ලයමඩලට වඩා මට ඔබ වටිනවා. ඇයි පුතේ එහෙම කියන්නේ? අනුරුද්ධ කුමාරයා කියනවා, එච්චර ආදරෙයි නම් ඇයි මෙච්චර කාලයක් මට නැති කැවුම් දුන්නේ නැත්තේ කියලා. අම්මට තේරෙන්නේ නැහැ මේක. එන්න කිව්වා සේවක ළමයාට. එන්න කියලා ඕගෙන් අහනවා, මොකද්ද පුතේ වුනේ කියලා. ආර්යා, මම මේ තලිය ගෙනහිල්ල කුමාරයාට දුන්නා. මං ඒ තලිය ඇරලා පෙන්නන්න හැදුවේ කැවුම් නැහැ කියලා. මොනවා වුණාද මන් දන්නේ. තලිය විවෘත කරනකොට මුළු නගරෙම කැවුම් සුවඳින් පිරිලා ගියා. තලිය කැවුම් වලින් පිරිලා තිබුණා. අම්මා හිතුවා, මගේ පුතා බොහෝම පුණ්‍යවන්තයි. මේ තරම් පුණ්‍යවන්ත මගේ පුතාට නෑ කියන වචනේ කවදාවත් දැනගන්න ලැබෙන්නේ නෑ. මොහු ගැන දන්න දෙවියෝ තලිය කැවුම් වලින් පුරවලා. එදා ඉඳලා හැමදාම හිස් තලියක් තමයි කුමාරයාට යවන්නේ. කුමාරයා ළඟට ගෙනියනකොට තලිය කැවුම් වලින් පිරිලා. මොකද මේ දෙවියන්ගේ කැවුම් අනුභව කළාට පස්සේ මිනිස්සු හදන කැවුම් අනුභව කරන්න ආයේ කැමති නැහැ. ඒ නිසා දෙවියොම තමයි එතන ඉඳලා කැවුම් දෙන්නේ. පින්නතුනි, මේ කාලේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාක්‍ය වංශයෙන් කෝලිය වංශයෙන් රාජකුමාරවරු පැවිදි වෙන කාලේ මහානාම ශාක්‍යව කතා කරලා කියනවා, අනුරුද්ධයන්ගේ අයියා, මල්ලී අපේ පවුලෙන් තාව කවුරුවත් පැවිදි වුණේ නෑ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඔබ දෙයන්නේ මම දෙයන්නේ කියලා. අනුරුද්ධ කුමාරයා කියනවා, මට බෑ මහණ වෙන්න. ඔබ යන්න පැවිදි වෙන්න. මං ගෙදර ඉන්නම්. මහානාම කුමාරයා කියනවා, කමක් නෑ.
මං යන්නම් මහණ වෙන්න. හැබැයි ඔබ ගිහි කර්මාන්ත කරගෙන ගෙදරට වෙලා ඉන්න කියලා. මොනවද ගිහි කර්මාන්ත කියලා ඇහුවා. කුඹුරු හා නැහැටි. අස්වැන්න නෙල නැහැටි. කොළපාගෙන හැටි. මේ ආදී කටයුතු ටික කියලා දුන්නා. මේ අතරේ මහානාම සාක්‍යය කල්පනා කරනවා. බත් උපදින තැන දන්නේ නැති මගේ මල්ලි ගෘහ කර්මාන්ත මොනවද කියලා දැනගන්නේ කොහොමද? මොකද්ද මේකේ තේරුම? එක දවසක් අනුරුද්ධ කුමාරයයි භගු කුමාරයයි කිම්බිල කුමාරයයි තුන්දෙනා බත් ගැන කතා කරා. කොහෙද බත් උපදින්නේ? කිම්බිල කුමාරයා කියනවා බත් උපදින්නේ කොටුවේ. භගු කුමාරයා කියනවා නෑ නෑ බත් උපදින්නේ හැලී. ඔහු දැකලා තියෙන හැලියෙන් බත් බෙදෙනවා විතරයි. අනුරුද්ධ කුමාරයා කියනවා නෑ 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 බත් උපදින්නේ තැටියේ. තලියේ බත් උපදින්නේ. මොකද හැමදාම අනුරුද්ධ කුමාරයා දැක්කේ රන් තලියට බෙදලා තියෙන බත් ටික. ඒ බත් තලියට එන්නේ කොහෙන්ද කොහොමද ඔහු මුකුත් දන්නේ නෑ. ඒකයි මේ කියන්නේ බත් උපදින තැන දන්නේ නැති මගේ මල්ලි ගිහි ගෘහ කර්මාන්ත මොනවද කියලා කවදා දැනගන්නේද? පින් කර කර කරපු ප්‍රාර්ථනා කරගත් කුසල කර්ම විපාක දෙනකොට විපාක දෙන හැටි. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මතු සංසාරේ සැප බලාපොරොත්තු වෙන කිසියම් කෙනෙක් ඉන්නවනම් ඔවුන් විසින් කළ යුත්තේ පින්මයි කියලා. මා පුණ්‍ය භායි සූත්‍රයෙන් සඳහන් කළේ එකයි මහණෙනි පිනට බය නොව පින නම් සැපයට නමක් කියලා. අන් ඒක නිසා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ඔබටත් ලැබුණ. අති උතුම් බුද්ධාන්තරය ඔබට ලැබුණ. පින් කරගන්න අවස්ථාව ඔබට ඕන තරම් තියෙනවා. බුද්ධ ශාසනය ලැබුණ කියන්නේ ඇති තරම් පින් කරන්න මඟ විවර වුණා කියන එකයි. ඒ අති උත්තම සම්මා සම්බුද්ධ ශාසනය ඇසුරු කරගෙන විවිධාකාර කුසල් විවිධ කුසල් ජීවිතේ රැස් කරන්න. එකම කුසලේ නෙමේ විවිධ කුසල් රැස් කරන්න. විවිධ ආනිසංස විවිධ විදිහට විපාක දෙන්නේ. එහෙම ජීවිතේ කුසලයෙන් පුරවන්න. ඔබත් මේ වගේ හැමදාම නිවන් දකින්නතුරු සංසාරේ සිතූ පැතූ දේවල් ලබන්න. නෑ බෑ කියන වචනයක් අහන්න නොලැබෙන්න. අඩුපාඩුවක් නොදකින්න නැති බැරි අයට ඕන තරම් උපස්ථාන කරන්න සංග්‍රහ කරන්න ආර්යයන් වහන්සේලාට දම් පැන් දෙන්න දොගී මගී යාචකයන් සනසන්න ඇති හැකි තරම් ධනය රැස් කරන්න සංසාරි දන් දෙන්න. දානේ නිවන් මගේ පළවෙනි පියවරේ. භාග්‍යතුන් වහන්සේ දානේ ගැන මහ පුදුම කරුණු රාශියක් දේශනා කළේ. සම්බුද්ධ ශාසනයේ දානේ කියලා කියන්නේ මහ දෙවන්ත පරිච්ඡේදයක්. අන් ඒක නිසා ඔය ලැබිලා තියෙන අවස්ථාව නිකරුණේ නාස්ති නොකර මෙවන් උතුම් දහම් කරුණු වලින් ජීවිතයට පණිවිඩ අවවාද අරගෙන ඔබේ ජීවිතයත් ඒ ඔස්සේ මෙහෙවන්න වීරිය වඩන්න රත්නත්‍රේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය ධෛර්යය භාග්‍ය නොවඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා. සුමන සාමණේරයන් වහන්සේ පිළිබඳව අනුරුද්ධ මහරහතන් වහන්සේ යතීත කතාව කෙටියෙන් පැහැදිලි කෙරෙන සම්මා සම්බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ වචනය හරියටම ක්‍රියාත්මක කරන පැවිද්දගේ ශ්‍රේෂ්ඨත්වයේ කියාපාන මේ අති උතුම් ගාථා රතනයේ යටතේ සිදු කරන ලද පළවෙනි ධර්ම දේශනාව මේ ආකාරයෙන් නිමා කරමින් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ දේශඛයෝ නිබ්බානං